පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ජාතික ශිෂ්‍ය වීර දිනේ නිමිත්තෙන් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒගොල්ලෝ අපිව බෙදන්න හදනවා ජාති හැටියට, ආගම් හැටියට. අපි කාටත් අපේ ජාතිය ගැන, අපේ ආගම ගැන හැඟීමක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන අපේ ආගම, අපි ජීවත් වෙලා තියෙන අපේ ආගම සංස්කෘතිය ඇතුළේ. ඒ නිසා අනෙක් ආගම් වල සාපේක්ෂව තමන්ගේ ආගම ගැන, ජාතිය ගැන කාටත් හැඟීමක් තියෙනවා. හැබැයි පාලකයන් ඒක පාවිච්චි කර ගන්නවා තමන්ගේ ප්‍රයත්න වෙනුවෙන්. සමාජයේ යළිත් සිරස් අතර බෙදන්නට පාලකයන් කැසගවන අවස්ථාවේ එක මිටකට සමාජය එකතු කරලා මේ මහජන ව්‍යාපාරය ඇතුළේ ඒකමිතියක් හදන්න සමත් ව්‍යාපාරය තමයි ශිෂ්‍යයා. විරුසිස්වන් සිහිපත් කරමින් ඊයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද වැඩසටහනක් පැවැත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පහුගිය කාලේ බදු ප්‍රතිපත්ති ගෙනල්ලා IMF එකේ කොන්දේසි වලට අනුව මෙරටේ ආර්ථිකය හසුරුවද්දී එවැනි වූ බදු ප්‍රතිපත්ති දාලා පේ ටැක්ස් ගෙනල්ලා මෙන්න විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වැටුපට එවැනි වූ බලපෑමක් කරා. අන්න ඒ නිසා තමයි ඉතිහාසයේ දැවැන්තම බුද්ධිගලණය මේ මොහොත වෙදී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්නේ නැහැ. ලක්ෂ 14ක පිටසක් ඉන්නවා උදේ ආහාරය ගන්න විදියක් නැතුව. මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වඩා සංවිධානව සටන් රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.